වලගම්බරජුරෝ සැඟව සිටියා කියලා කතාවක් තියෙනවා. ඒ වෙනස් වෙන අපි ඒකට ටිකක් කියපන්. වලගම්බරජුතුමා සැඟව සිටි උමගක් කියලා මේ තියෙන උමග තමයි. උමග කිලෝමීටර් 24ක් දිගයි කියලා කියනවා. කිසිම ඇණයකින් නෙමෙයි මේ පාලම සවි කරලා තියෙන්නේ. කොහොමද තුව වෙලස්ස කෙරෙල්ලේදී මේ විශාල වශයෙන් ප්‍රයෝජනෙට අරගත්ත කියලා පොත්පත්වල සඳහන් වෙනවා. මේ සනිලියෙන් තමයි මේ පාලම නිර්මාණය කළේ. අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ට්‍රාවල්විතුදේශ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. ඉතින් කොහොමද ඔයාලට හැමෝම සනීපෙන් ගෙදරට වෙලා ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් පුරුදු විදිහට මේ සතියේත් මම ආවා ට්‍රාවල්විතුදේශ YouTube channel එකෙන් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලට. ඉතින් කලින් කියන්න ඕනි ට්‍රාවල්විතුදේශ YouTube channel එකට like කරලා comment කරලා share කරලා වගේම subscribe කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. තවමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා තිලනවා. අද ඇවිල්ලා තියෙන්නේ ඌව පළාතේ ඌව බදුල්ල හාලියල් ප්‍රදේශ ලේකම් කාර්යාලයේ බෝගොඩට. බෝගොඩ ලෙන් විහාරයට තමයි යන්නේ. අද පෙන්වන්න ඔයාලට සුවිශ අපි දැන් මේ බොගොඩ පුරාණ රජ මහ විහාරය ළඟට ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ පිට පස්සෙන් පේනවා ඇති මං කිව්ව පාලම, ලී පාලම. ටිකක් ඉස්සරහට ගිහලා කතා කරමු. ඓතිහාසික පුරාණ රජමහා විහාරයේ තමයි මේ වෙලාවේ මම මේ ඉන්නේ. ඉතින් මේක ඌව ප්‍රාදේශික පාලකයා විදියට ඉඳලා තියෙනවා බ්‍රහ්මදත්ත කියලා නරපතියෙක්. ඉතින් ඔහු විසින් තමයි මෙහි වැඩම ඉඳලා තියෙනවා රහතන් වහන්සේ කෙනෙක් බද්දිය කියලා. බද්දිය මහ රහතන් වහන්සේට තමයි මේ පුරාණ රජමහා ඓතිහාසික රජමහා බොගොඩ රජමහා විහාරයේ පූජා කළ තියෙන්නේ. ඉතින් වලගම්බා රජුරෝ සැඟව සිටියා කියලා කතාවක් තියෙනවා. ඒ ලෙනක් තියෙනවා. අපි ඒ පැත්තට ටිකක් ගිහලා බලමු කොහොමද විස්තර කියලා. පස්සෙන් පේනවා ඇති මං කිව්වේ වලගම්බර රජතුමා සැඟව සිටි උමගක් කියලා. මේ තියෙන උමග තමයි, මේ උමගේ තියෙන විශේෂත්වය තමයි මේක රාවණා රජ සමයටම දිවෙනවා. මොකද රාවණා රජ විසින් නිර්මාණය කරන ලද්දක්. පසුව වලගම්බර රජතුමා සැඟව සිටියා කියන තමයි එක එක කතාවල් සඳහන් වෙනවා පෞරාණික පොත්පත්වල. ඉතින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කොහොම හරි සංරක්ෂණය කරනවා මෙතන. දැන් උමග ඇතුළට යන්න දෙන්නේ නැහැ. උමග කිලෝමීටර් 24ක් දිගයි කියලා කියනවා. කොහොමනත් 1980 විතර මෙහි වැඩම ඉඳපු පොඩි ස්වාමීන් වහන්සේ නමක් මේ පන්සලේ ඉඳපු බල්ලෙක් එක්ක බලුපැටියෙක් එක්ක මේ උමග ඇතුලෙන් ගිහිල්ලා තියෙනවා. කොහොමනත් මේ බලුපැටිය විතරක් දෝව පන්සලෙන් මතු වෙලා තියෙනවා. දෝව පැත්තෙන් ප්‍රදේශෙන් මතු වෙලා තියෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ ආයේ පැමිණිලා නැහැ. වගේම මෙහෙදි කියනවනේ මෙහි තියෙන තව විශේෂ ලක්ෂණයක් තමයි කිසිම ඇණයකින් නෙමෙයි මේ පාලම සවි කරලා තියෙන්නේ. පරණ පුරාණ වැදුම් ශිල්පීය ක්‍රම මගින් තමයි ලී සහ මැටි භාවිතා කරලා තමයි මේ ලී පාලමේ මේ වහල මේ පාලම සම්පූර්ණයෙන්ම ඉදි කරලා තියෙන්නේ. ඉතින් මේ ගල්ලන්දා ඔය තමයි මං කිව්ව විදිහටම ගල්ලන්දා ඔය හරස් කළා තමයි අතීතයේදී වලගම්බ රජ දවස මහනුවරත් බදුල්ලත් මං යා කළා තියෙන්නේ මෙන්න මේ ලී පාලමේ තමයි.
පාලම තනි ලී කඳන් භාවිතයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ දඹදෙනි යුගය දක්වා දිව යනවා. මම වල කිව්වා කිසිම ඇලයකින් සම්බන්ධ කළ නැහැ කියලා. නමුත් මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා එන ගහලා මේ ලී පාලම. ඉතින් තව දෙයක් කියනවනේ මේ නාරම්මල කියන මෙහි තියෙන කන්දකින් තමයි මේ දැවල් සපයලා තියෙන්නේ. කුඹුක් නා සහ කළුවරලියෙන් තමයි මේ පාලම නිර්මාණය කරලා තියෙන්නේ. කොහොමුණත් මේ තවත් රසවත් කතාවක් තියෙනවා මේට දැවල් ආපු විදිය. කොමරි නාරම්මල කියන කඳු වැටියෙන් ගස් කපලා ඇතුළම තමයි මේ දැව ටික අද්දන්න බලාපොරොත්තුෙන් ඉදිරිය තියෙන්නේ. කොමුණත් ඊට පහුවදා උදේ වෙනකොට කන්දෙන් පහළට දැව ටික පෙරලිලා මෙතන තමයි විල නතර වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි මෙතන මේ පාලම නිර්මාණය කරලා තියෙන්නේ. මේ ඔයාලට පේන වෙටි මේ තනි ලීයෙන් තමයි මේ පාලම නිර්මාණය කරලා තියෙන්නේ. තනි ලී කඳන් තුනක් මතින් තමයි මේ පාලම දිව යන්නේ. මං වලට කලින් කිව්ව බදුල්ලත් මහනුවරත් යාතල තමයි මේ ලී පාලම ලී වහලක් සේද මේ පාලම නිර්මාණය කරලා තියෙන්නේ. කොහොමද තුව වෙල්ලස්ස කෙරෙල්ලේදී මේ විශාල වශයෙන් ප්‍රයෝජනෙට අරගත්ත කියලා පොත්පත්වල සඳහන් වෙනවා. ඉතින් එන්න කියලා ආරාධනා කරනවා. බොගොඩ පාලම පැත්තේ බොගොඩ ලෙන් විහාරයේ පැත්තේ ඇවිල්ලා මේ විස්තරත් බලාගෙන යන අපේ පුරාණ ඓතිහාසික දේවල් මේ වටිනාකම දැනගන්න ඕනේ අපි. ඒක නිසා එන්න කියලා ආරාධනා කරනවා ආයෙ. බොගොඩ පාලමේ විස්තරයි බොගොඩ බොගොඩ රජමහා විහාරයේ පුරාණ ඓතිහාසික රජමහා විහාරයේ පිළිමදවයි වළගම්බ රජතුමා සැඟව සිටින පිළිමදවයි විස්තර ටිකක් ඔයාලට අරගෙන ආවා. හරියනම් අදට ගිහිල්ලා එන තමයි මේ සූදානම් වෙන්නේ. අනිවාර්යයෙන්ම Travelwithudeshi YouTube channel එකට like කරන්න, comment කරන්න, share කරන්න වගේම subscribe කරන්න කියලා. තවම subscribe කරේ නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලනවා. bell icon එක click කරලා තියන්න අමතක කරන්න. අදට ගිහිල්ලා එන්න අලුත් video එකකින් ආයෙ ලබන සතියේ තේන බලාපොරොත්තු වෙනවා. හැමෝටම සුබ දවසක්, හැමෝම පරිස්සමින් ඉන්න. I want